භගතු අරහතු සම්මා සම්බුද්ධස නමු තස් භගතු අරහතු සම්මා සම්බුද්ධස නමු තස්ස භගතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පිණතුනි හැම කෙනෙක් මුතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමම් සඳහා සූදානම් වෙනුහත වැඩ සටහනොස්සේ සූත්‍රදේශනාවක් කාස්රේ ධර්මකාරණා පිළිබඳව විවරණය කරගන්නටයි යෙදන්නේ. අද දවස්සෙද්දී අප විශේෂෙන්ම කුද්දකනි කායේ දැක්වෙන වටිනා සූත්‍රදේශනාවක් පිළිබඳව ප්‍රධාන වසයෙන් අපේ අවධානය යොමු කරන්නේ මේ සූත්‍රදේශනාව නම දිට්ටිගත සූත්‍රයේ ට දිිට්ටිය කියන එක නැතිනං දර්ශනය දැකීම කියන එක විවිධාකාරයෙන් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. සම්මාධිට්ටි මිච්චා දිට්ඨියාදී ලෙස මේ දෘෂ්ටිය ප්‍රධාන වසයෙන් වර්ගී කරණය කරනු ලබනවා එවගේම දිට්ටි කියන චෛතසිකේ නැතිනන් දිට්ටි කියන ධර්මය අකුසල පක්ෂය හිලා ප්‍රධාන වසයෙන්ම සංග්‍රහවන ආකාරය අපට හඳුනාගන්නට පුළුවන්කමතිබෙනවා ට දිිට්ටි ගත කියන දෙයින් අදහස් කරන්නේ ප්‍රධාන වසයෙන්ම. ඒ මිට්‍යා දර්ශනයට පැමිණිනු මට්‍යයා දර්ශනයට පිළිපන්න බව හැඳිනීම සඳහා. එ මේ දිිට්ටිය පිළිබඳව අප තේරුන්ගන්න ටෝන එකට හේතුව තමයි දිිට්ටිය ඇසුරුවන මට්ටම. එක ඇන්නේ සෝවාන් මාර්ගයක් උපදවා නැති පුද්ගිලේෙකු මේ දෘෂ්ටිය කියන තැන ප්‍රවේශය සලසාගන්නේ හැටියට තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ දිට්ටිය නිරන්තරයෙන්ම ඒ පුද්ගලයා ඇසුරු කරනවා. එට මේ පුද්ගලයෙකු ඇසුරු කරු ලබන දෘෂ්ටියය ප්‍රධාන වසයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන්කම තිබෙනවා සාස්වට දිිට්ටි සහ උච්චේද දෘෂ්ටිය හැටියට. භාගිතුන් වහන්සේ මේ දෘෂ්ටිය පිළිබඳව දේශනාරන කොට මේ ඉිටිගත සූත්‍රයේදී. ඒ දිත්්තිි දෙක මුල්කරගෙන ඒ දිිත්්ති එකක හඳුන්නමින් තමයි කරුණු පිළිබඳව පැහදිි කරලන්නේ. අපිට හඳුනාගන්නට පුළුවන් දේෙහි භික්වේ දිට්ටිගතයහි පරියුට් හිතා දේව මනුසා ඕලීයන්ති මේ දෘෂ්ටීන් දෙකකින් පරිුට පරියුට්හිත වූ යුක්ත වූ පුද්ගලයක් මේ දෙවමිනිසුන්ගෙන් සමන්හිත මේ ලෝකේ සත්වයා. යම් කිසි විදිහකින් මේ දෘෂ්ටි දෙක සමන්නාගත භාවේ නිසා තමන් විසින් ගොඩනගා ගන්නු ලබනදේහි ඇලීම දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අතිදාවන්තිය තවකොට්හසයක් කින්නවා ඒ අය ඇලි පවතිනකට ත අතිදාවනයක් සිද්ධ කරනවා. අතිදාවනයෙන් කියල කියන්නේ සාමාන්‍යයෙන් පැවැත්විය යුතු විෂය පරාසය ඉක්මවා ඉක්මවා යාමක් හැටියට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ කියන්නේ තිබිය යුතු ප්‍රමාණයට වඩා එක වැඩිතර ඒඔස්සේ සිතීමට පටන් අරගෙන ඒ නිසා ඇතිවන යහපත් ප්‍රතිඵල නිසා දෘෂ්ි උපදවාගනු ලබෙනවා එවගේම ඒක චක්කුමන්තේ පස්සවති ඇතැන් කෙනෙක්කින් නවා ඇස් ඇතිව යථාර්ථය පිළිබඳව දකිනවා එයටකට ප්‍රධාන වස්සයෙන්ම ි්ටන්ගෙන් යුත්ත මේ දෙෙව මිනිසුන් සහිත ලෝකයා ඒ දෘෂ්ටියෙහි ඇලනෝ එතකොටට කෙනෙක් අතිදාවනය කරනවා තව කෙනෙක් ඇස්ඇතිව යථහාර්ථය පිළිබඳව දකිනෝ. මේ තමයි ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලෝක දෙව්මිනිසුන් සහිත ලෝකයාගේ දැකීම පිළිබඳව කරන ලද විග්‍රහයක් එදට මේ බොහොම ගැඹුරිින් සාකච්ඡා කරන්න පුළුවන් බොහොම ගැඹුරරි අපට තේරුම්ගන්නට පුළුවන් කමතිබෙන විග්‍රහයක් හැටියට දකින්න පුළුවන්කම තිබෙනවා එකට හේතුව තමයි බොහෝසයින් මේ සත්වයෝ මේ දෘෂ්ටීන්ට අනුගතව වාසය කරන්නේ එක්කෝ එක අන්තයක ශාස්වත අන්තේ තුළ ඉන්නවා එමත් නැතිනම් උච්චේද කියනන්තේ තුළ වාසය කරනවා එතකට ශස්ව අන්තේ තුළ වාසය කරනකොට ඒ පුද්ගලයන්ගේ ස්භාවය තමයි භවරාමා භික්කවේ දේව මනුස්සා භවරතා බහෝ සමුදිතා බවරාමා භික්කවේ දේවමනුස්ස හන්ම දෙවුමිනිසුන් භවරාමවාසය කරනවා. බවයෙහි ඇලිවාසය කරනවා. එතකොට මේ භවය කියන තැන ඕ නබිහන්දනය කරනවා. එතන සතුටට පත්වනවා. එක තමයි භවරාමා කියලකිවේ බවයෙහි ඇලනවා කියල කිවේ. එතකොට බව සමුදිතා මේ භවයෙන් යුක්තව වාසය කරන්නෝ බවට පත්වනවා. එකට භවනිරෝධය ධම්මේ දේශයමානය න චිත්තම් පක්හන්දති. භව නිරෝදය සඳහා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට, ඒ භවනිරෝදය සඳහා දේශනා ධර්මයහි ඒ මිනිසුන්ගේ සිත සැස දෙන්න නැහැ. එකට හේතුව මිනිස්සු භවයහි ඇලී වාසය කරන කම. එතකොට න පසිීද්ධති, නසන්තට්ඨති එහි පැහැදී මුපදෝගන්න නැහැ එහි පහිටා සිටින්නේ නැහැ. නාධ මච්චතිතනඒ තෘෂ්ಟිය කරෙහි අත දීමමක් නැෑ දෘෂ්ටිය තුළ පහිටා සිටීමක් තියනවා. එගේ මේ විදිහයට සත්වයා ඇලීම තුළවාසය කරනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ගොට මේ තමයි ශාස්තය හිතියෙන ස්භාවය එකයන්නේ ලෝකයහි පැවැත්ම පිළිබඳව යම්කිසි කෙනකුට දැක මක් තියනවා වම් යම් දෘෂ්ටි ගත බවක් තියෙනවා නං එ ලෝකයෙහි පැවැත්ම පිළිබඳව දැකීමක් තියෙන කෙනෙකුගේ ස්භාවේ තමයි බවරාම භාවය එවගේ භවයහි ඇලුනු බව බවයෙන් යුක්තව වාසය කරන බව. අපිට දකින්නට පුළුවන් කාලිින් කාලට ලෝකෙ විදධකල්ප විධා දහස් ප්‍රකාශ කරන දවිය ඉති අපි දැක්ක පසුගිය දවස්සල පවා විද්‍යාත්මකව කරනු පැහැදිලි කිරීමම් සහ ඒ කරුණු පැහැදිලි කිරීම් වලට ධර්මමය කාරණ ඇන්දාගනිමින් සිදුකරන ප්‍රකාශන අපි පසුග දිනට කීපේතුලදිත් දැක් බොහෝ සේන් බොහෝ දෙනාතර සාකච්ඡාවට බඳුන්ෙන මේ කරුණු පිළිබඳව අවධානයක් එමු කරනකොට තෙරුන්ගන්නට අපිට තියන දේ තමයි. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වනේ භෞතික ලෝකය පිළිබඳව. තවත්විදියකින් කියනව නම් බවයෙහි පැවැත්ම පිළිබඳව ලෝකයට දේශනා කරන්නට නෙමෙ. දොට භෞතිික ලෝකය පිළිබඳව විවරණය කිරීමකට විභජනය කිරීමකට භාගෙතුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට අවශ්‍ය වෙන්නේ නැහැ. භෞතිකත්වය පිළිබඳව සොයාෑම තුළ ෝයට තාවකාලික සුකාශ්වාදයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. හුදෙක්මය තාවකාලික සුකාශවාදයක් මෙසක ඒ දුකින් මිදීම පිණිස මැනවිදු ගෙවීම පිණිස යන දෙයක් නෙමේ. භෞතිකදය කෙතෙක් ගවේසනය කළත් අටලෝ දහමින් අකම්පිත මනසක් කෙනෙකු තුළ ගොඩ නගෙන්දි නෑ. භෞතිකත්වය තුළ හැම වෙලාවකදිම ඒ භෞතිකදේට සාපේක්ෂව ගොඩනැගෙන පුද්ගල භාවය ඇසුරු කරගෙන යනකොටට, ඒ හැමතැනකම ජරාමරණ දු හේතුව තමංළඟ පෙහිටාසිටිනවා. එවගේම හේතු ධර්මතා පලධර්මතාදීලෙ සපි සාකච්ඡා කරනකොට, අපට දකින්නට පුළුවන්කම තියෙනවා වර්තමාන පලයකට නැවත හේතු සකස් කර ගැනීම තියෙනවනං අනාගත පලෝත්පත්තියක් සිද්ධ වෙනවා එක නතර කරන්නට පුළුවන්කමක් ඇත් නට ලෝක පැවැත්ම තුළ අපි වර්මාන හේතු සකස් කරගන්න වන එ එතන සසර දුරුවීමක් දකින්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ සසර පැවැත්මත් සිදුවන බව දකින්නට පුළුවන්කම තියෙනවා නිසා භෞතිකත්වය තුළට අපේ මනසා අරගෙනයෑම තුළ තාවකාලිකව ඒ තුළ සතුටක් ලැබුවට තාවකාලිකව ලෝකය තුළ සැනසෙන දේවල් හොයාගන්නට පුළුවන්කම කොච්චර ලැබනත් දුක නැති කරන්නට සමර්ථ මාර්ගයක් ඒ තුළ උපදවන්නට පුළුවන්කමක් ඇත්ත නැහ අන්න ඒනි සහි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරන්නේ දුක නැති කරන මාර්ගගේ මුු ඒක කරන්න පුුවන් බුදුරජාණන් වහන්සේ නකට පමණක් නිසා. ෞතිකත්වය පළිබඳව ගවේශණය කරන්නට ඒකට බුදුරජාණන් වහන්සේනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බෞතික ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගනු ලබ ඕනෑම කෙනෙකුට පුළුවන්කමතිබෙනවා ඒ හැම කෙනෙකුටම බෞතික ධර්මයන් විශ්ලේෂණය කරගන්නට හැබැයි ඒ හැම දෙයක්ම අවිද්‍යාවනමති පදනමමත භවය කියන දේමත ක්‍රාත්මකවන සංකල්පනාවක් තුළ ඉඳල තමයි ඒ හැම දේම සිද්ධ කරන්නට පුුවන්කමතියන්නේ. නිසා ලෝක යම් කිසි මහා ධර්ශනිකයන්නේඒවගේ ලෝකේ භෞතික විද්‍යාඥය ඉන්න කියලා බොහොම ගරු සම්භාවනාවට පත්කරන පුද්ගලයක් සතුවත්ඒවගේම එදා දවසදී ඉගෙනගන්නදේ ධාරණය කරගන්නට බැරි පුද්ගලයෙක් සතුවත් පවතින්නේ එකම මට්ටමක අවිද්‍යාවක් බුදු දහමට අන අපි වර්ගී කරණය කරගත්තොත් එක මට්ටමක අවිද්‍යාවක් තුළ, ඒ පුද්ගලෝ දෙන්නම වාසය කරනවා ලෝකී යහාාර්ථය නොදැනීම පැත්තෙෙන්. ඒ දෙන්නම එක මට්ටමක් තුළ වාසේරනවා මොකද භෞතිිකත්වය පිළිබඳව අපි කෙතෙක් ගවේශනය කරගෙන ගියත්. ඒ බෞත්තිිකත්වය තුළගේ මනස සූක්ෂම කරගත්තත් අවිද්‍යාව තුළ තමයි ඒ ධර්මය පිහිටාතියෙන්. එනිසා අද අපි විද්‍යාව විද්‍යාව කියලා අපි කොතෙක් කතා කළත් ඒ විද්‍යාවහි පදනම අවිද්‍යාව, අපිත් ආරි දර්ශනයන්ට ධර්මයට සාපේක්ෂව බලනකොට. එනිසා ධර්මය පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට අවිද්‍යාව පදනම් කරගෙන ගොඩනැගුණු විද්‍යාවයයි සම්මත දේශහ, අවිද්‍යා ප්‍රහණී කිරීම සඳහා දේශනා කරන ලද ධර්මය කවදාවත් සංසන්ධනය කරලා එක සමානුපාතික කොට අපට දකින්නට පුළුවන්කමක් ඇත්ති නෑ. මේක හරියට එකම චින්තන විශේනමති නූලක, එකකට එකක් ප්‍රතිවිරුද්ධ වූ කෙලවරවල් දෙකක් වගේ මේ කෙලවරවල් දෙක පිළිබඳව කතා කරන කොට මේ දෙකම කෙලවරවල් දෙක් එසට මේ දෙකේම යම්යම් සමානකම් තියෙන්න්නට පුළුවන් නමුත් කිසිම කලෙක කෙලවරවල් දෙක එකක් බවට පත්වන්නේ නැහැ මේ දෙක කෙලවරවල් දෙකක් එවගේ තමයි බුදු දහම එමත් නැතිනං අවිද්‍යා ප්‍රහාණය තුළ උපදවනු ලබන විද්‍යාව සහ අවිද්‍යාව පදනම් කරගත්ත විද්‍යාවයයි සම්මතදේහි අපට දකින්නට තිබෙන යතහර්ථය. නිසා ත්‍රිපිටකය තුළ විග්‍රහවන ඇතැම් ධර්ම සංකල්පනා පිළිබඳව. සමහර කෙනෙක් ෞතික විද්‍යාත්මක දෘෂ්ටිකෝණය ඔස්සේ ඒ පිළිබඳව විමසනු අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ විමසා බැලීම ප්‍රායෝගික නොවන්නේ හැම වෙලාවකදිම එයට අවශ්‍ය වන පරාසය, ඇැතිනං ඒ නිර්ණය කිරීමට අවශ්‍ය නිර්ණායකයන්, ඒකට අන්‍යව්වක් ව යුතුයි මිසක, ඒකට එයින් පරිබාහිරුවවක් නොවී යුතුයි කියන කරුණ මත ඉඳලා ඒ දේවල් නිර්ණය කළ යුතුයි. එනිසාම අපිට ඒ නිර්ණය කිරීම සාධහරණ නිර්ණය කිරීමක් ලෙස දකින්නට පුළුවන්කමක් ඇත්ත නැහ. එවගේම විද්‍යාව කියනදී ස්භභාවය එදිනෙදාට අනුරූපීව වෙනස්සන ස්භාවය සාක්ෂි පරේෂණ ක්‍රමවේදයන් තුළ ප්‍රතිඵලය වෙනස්වන්නට පුළුවන් කමතිබෙනවා. හැබැයි අවිද්‍යා ප්‍රාණය තුළ කතා කරන දර්ශනය එක ඒ විදිහට වෙනස්වන්නට පුළුවන් කමතිබෙන. ඉට වඩා වෙනස් ආකාරයකට විග්‍රහ කළ හැකි දෙයක් විදිහට දකින්නට පුළුවන්කමක් ඇත්තන හැ. හුදෙක්ම එහි නවීකරණයට යමක් නැති නිසා, නවීකරණයට නව්‍යකරණයට ඉඩක් නැති නිසා, සහ නව්‍ය කරණයට මගක් නැති නිසා ඊට වඩා, දෙහි අමුත්තුවෙන් පැහැදිලි කිරීමක් කර ගනීමට අවශ්‍යත් නැහැ තිං ඒ දක්වා දිවෙන බුදුදහමත් තුළ අපිට විද්‍යාවහා සමානුපාතිකව කරුණුකාරණ පැහැදිලි කරගැනීමක් කෙලෙසැකව සිදුකිරීම උචිත්ට යයි දකින්නට පුළුවන්කමක් ඇත්ති නැහ ඒවගේම තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනාව අප සමුති දේශනා සහ පරමාර්ථ දෙහෙශනා වසයෙන් කොටස් දෙකට දකින්නට පුළුවන්කම තිබෙන හිදී සම්මුති දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ලෝකේ ඒ පුද්ගලයින්ට පුද්ගල චරිතයන් අනුව ඒ ඒ නානත්වයන්න අනුව විවිධ ධර්මකාරණ පිළිබඳව පැහදිලි කරන්නට යෙදුණක්. පුද්ගලයකුගේ පැවැත්ම නිශේධනය කරන ආත්මයක පැවැත්ම නිශේධනය කරන භාග්‍යතුන් වහන්සේ සම්මුති දේශනාවන් තුළ ඇතැම් අවස්ථාවකදී අතීතේ මෙබඳු ආත්මභාවයක් ලබාගත්තේ, තමන් වහන්සේ අයියාදී ලෙස ජාතක පාලයේදී ඒ පුද්ගල සනිදර්ශනය සිද්ධ කරනවා. එවගේම පුද්ගල භාවේ පිළිබඳව නිසත් වෝ නිජ්ජීවෝ කියන තැනක අනාත්ම සංකල්පනාව ගොඩනගන බෞද්ධ දර්ශනය යොතුළ සම්මුති දේශනාවක් කැරෙනකොට ඒ තැනක බුදුරජාණන් වහන්සේ දුවේ මේ භික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිජ්‍ය නෝ කස්මින් හනනිම පුද්ගලෝ ද දෙෙන්න්නෙක් ලෝ විද්‍යමාන ව. ය මේ ික්වේ පුද්ගල සන්තෝ සං ඉජ්‍යජමානෝ ලෝකස්ම මහනෙ මේ පුද්ගලය තිිෙනෙක් විද්‍යමාන වෙනවා ලක තුළ. මේ අදී ලෙස පුද්ගල භාවයක් පිළිබඳව කතා කරනවා. ට මේ අවස්ථානු රූපීව ලෝකයහි පැවැත්මට අනුලොම්ම සම්මුතිය තුළ පිහිතා කරන ලද දේශනාවන් සම්මුති දේශනා ලෙස අපිට හඳුනාගන්නට පුළුවන් කම තිබෙනවා. හුදෙක්ම සම්මුති දේශනාවක් තුළ, සම්මුතිය තුළ ජීවත්වන මිනිසුන්ට ඒ තමන්ගේ ඒ කටයුතුවල උචිත අනුචිත භාවය කුසලා කුසල බව. තේරුම්ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ තුළින් බලාපොරොත්තුනේ මහ ගැඹුරු ධර්මමය සංකල්පනාවක් ඉදිරිපත් කරලා නැතින ලෝකෝත්තර මාර්ගයකට ඒ ඔස්සේ ප්‍රවේශය සැලසීම වගේ දෙයක් කිරීම නෙමේ. එතුට අපිට තේරුම්ගන්නට පුළුවන්කම තිබෙනවා භාගෙතුන් වහන්සේ ඒ ඒ අවස්ථාන රූපීව ඒ අහන පුද්ගලයාගේ ධාරිතාවය අනුව දැකළ ඉට අනුරූපීව ධර්ම දේශනා කළා කොළවාදේ පදනම් කර ගත්ත සමාජයක කොළවාදේ ප්‍රතික්ෂේප කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මනුෂ්‍යයාගේස්භාවය පිළිබඳව. මිනිස්සු කොහොමද ප්‍රතිසන්දිය ලබා ගත්ත කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහිදී මේ ලෝකයේහි හට ගැනීම පිළිබඳව කහි නාසවීම පිළිබඳවරපු දේශනාව වනු ත අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා සත්ත සුරියෝග්ගමන සූත්‍රයේ වගේ අග්ග්ඥ සූත්‍රයාදී සූත්‍ර දේශනාවන් වල. ට කෙලෙසකවත් එය මේ ලෝකයහි පරිනාමය හෝ සත්වයාගේ පරිනාමය පිළිබඳව කරන ලද බුදදේශනාවක් ලෙස අපට අර්ථදක්වන්නට පුළුවන්කමක් ඇත්ත නැහැ. ඒ සූත්‍රයේ ගවේශණය කිරීම තුළ අපට දකින්නට පුළුවන්කමතියෙනවා, ගතු වහන්සේ එතනද අදහස් කළේ කුමන කරුණක් ද ඒ සූත්‍රයේ දේශනා කරන්නට නිධාන කථාව කුමක්ද එක හේතුව මකදේ සූත්‍රය දේශනා කරන්නට කියලා එනිසා සත්ව පරිනාමය හෝ ලෝකයහි ස් ප්‍රථවයහි සම්භවය පිළිබඳව අපි අදහස් ඇතිකරගැනීමට යෑමත් තුළ කෙලෙසකවත් ඒ සූත්‍රයෙන් මෙිහිත අර්ථය අපිට ග්‍රහණය කරගන්නට පුළුවන් කමක්ල බඳන සමහර වෙලාවටට අපේ බෞද්ධ පින්නතුන් විසිම්ම ඇතැම් අවස්ථාවල උදෘත වසයෙන් මේ විද්‍යාවහා සමානුපාතික කරුණුගෙන හැරදැක්වීමේදී. මේ සූත්‍ර පාට අරගෙන උදාහරණ හැටියට විද්‍යාත්මක කරනු හා සංසන්ධනය කරනු අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇත්තටම මේක අනුචිත දෙයක් සහ මේ අයෝග්‍ය දෙයක්. ඒ තුළ ඒ බුදුදහමට හිමි එහි ස්වාධිනත්වය සහ අන්‍යතාවේ තමයි එතනද අහිමිව යන්නේ. එනි සසාපි තේරුම් ගන්න ටඕෝනේ යම් දේශනාවක් කරනකොට භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා අනුගමනය කරන ලද දේශනා මාධ්‍යඒ දේශනාව සිද්ධ කළේ කවර ජන පිරිසකටද. ඒ ජනයාගේ සමාජ විඤ්ඥාණය කෙබඳ වූුවක් ද ආදීල් ලෙස ඒ සියලු පරිසරය පිළිබඳව අප සැලකිය යුතු වෙනවා. එතුවට ඒ ඔස්සේ තමයි අපිට කරුණ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් කම තිබෙන්න්නේ කුමක්ද ඒද දශනා කළේ කියන කාරණාව පිළිබඳ. ඒවගේම තමයි අපිට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ මුලින් සඳහන් කලාා වගේම දුකේ නැතිකිරීම නැතිනන් දුක නිරුද්ධ කිරීම සොඳහා මිසක ලෝකයෙහි පැවැත්ම විග්‍රහ කිරීම සොඳහා නෙමේ එනිසා තමයි සිංසපා වනයකට ඇත්ටේරිය වනයකට වැඩම කළ බුදුරජාණන් වහන්සේ වරක් තමන්ගේ අත්තට ඇටේරිය කොල ික් අරගෙන දේශනා කළේ මහනෙන්නේ මම මේ ලෝකයේහි අවබෝධ කොටගෙන දේශනා කරන ප්‍රමාණය මේ ඇටේරිය කොල ටික තරම් ස්වල්ප ප්‍රමාණයක් අවබෝධ කොටගෙන දේශනා නොකරන ප්‍රමාණය මේ මහවනේ තියෙන කොළහා සමාන මහා විශාල ප්‍රමාණයක් මහනනිය කිසිවක් මැනවින් දුක්ගෙවීම පිණිස පවතින්නේ නැහ. දුකනැති කිරීම පිණිස හේතුවන්නත් නැහැ. එනිසා එබත් ඒ කරුණ දේශනා කරන්න නැහෙලා එන අපට තේරුම් ගන්න පුළුවන් දුකනැති කිරීම පිණිස හේතුවන සම්මුතිය තුළ හික්මීම සොඳහාවශ්‍ය වන කරුණු කාරණාත් දුකනැති කිරීම පිණිස රජුවදායකත්වයක් දක්වන ලෝකෝත්තර ප්‍රතිපදාවත් පැහැදිලි කරලීම තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාමාධ්‍යයහි ක්‍රමය බවට දේශනා මාධ්‍ය බවට පත්වන දේශනා මාධ්‍යයෙහි අදහස බවට පත්වන කියනෙ එක අපිට ඉතුලින්ම සූත්‍රාණුසාරයෙන්ම තේරුන්ගන්නට පුළුවන් කමතියනෝ. එවගේම සමහර ධර්ම සංකල්ප සමහර දේවල් අපි ඇහැට පෙනෙන දේ එක හේතුවක් විදිහට ගත් අට එක බහු හේතුක වන්නට පුළුවක් බහු ප්‍රත්‍ය වන්නට පුළුවන්. අපි බුදු දහම තුළ එක ප්‍රත්්‍යයක් විතරක් කතා කරන්න නැ බහෝ ප්‍රත්‍ය සමුදායන් පිළිබඳෝ කතා කරනවා. එතකොට එක දෙක ඇතිවීමට බලපාන විධ හේතුසාධක පිළිබඳ අපි කතා කරන. උදාහරණයක් හැටේට බොම සරල දෙයක් පිදන්න නුසේගේ මරණය පිළිබඳ අපි කතා කරන කොට, කුම ආකාරෙන්ද රණය පිළිබඳව කතා කරන්න කියලා. එතකට ආයුක්කය කම්මක්කය උභයක්්‍යයාදී ලෙස. අපිට මේ මරණය කියන දේට පත්වන්නට හේතුවන හේතු පිළිබඳව දකින්නට පුළුවන් කම තියනවා. එතකොට මේ ආකාරයට බලකොට කෙනෙකු ආයශෂය ැති වෙන්න පුළුවන් කර්මයක්ෂවීම නිසාවෙන්න පුළුවන් විතුයි පරයා සාතීම දේවල් නිසාවෙන්න පුුවන් මේ දෙකම නිසාවෙන්න පුළුවන් ඒවගේ අපිට බලන්න පුළුවන් මේ මරණය කියන ධර්මය සිද් වෙන්නට මරණයක් සිද්ධ වෙන්නට බලපාන හේතුවක් එක හේතුඳ හේතුවක් කොටම දක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ එතකොට අන්න ඒ වගේ සමහර සංසිද්ධීන් පිළිබඳව ුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ඒ ග්‍රහග පිරිසකකේ ග්‍රහණය කරගැනීමේ පරිමාවනුව කරනලද දේශනාවන්. ඒ සමස්ටයක් විදිහට ඒකාන්ත ධර්මණයායන් ලෙස පැහැදිලි කිරීම සිදුකළ නොහැකි. තු අපි දකින ඇැම් වෙලාවකට ධර්මය පිළි ගැඹුරු අවබෝධයක් නැති ධර්මාර්ථ ග්‍රහණය කරගන්න ආකාරය පිළිබඳවවත් අපේ ආචාර්ය සම්ප්‍රදායන් පිළිබඳවත් අටකතාවක් හැටවත් දකළ නැති පිරිස් විසිං ඇතැම් වෙලාවට එබඳු ධර්මකාරණ පිළිබඳව විේචනය කරනවා භෞතිකවාදී දෘෂ්ටියක ඉඳගෙන. සා භෞතිකවාදී දෘෂ්ටියක්ක සිට කතා කරන කෙනෙකුට අභෞති වූ අබෞතිකවාදයක් පව එක ෞතිකත්වය මත පදනම් නොවූ ධර්ම සංකල්ප පිළිබඳව ඇඹුරු අවබෝධයක් ඇති නොකට ගෙන විවේචනය කිරීම සාධරණ දෙයක් කොට දකින්නට පුළුවන්කමක් ඇත්ත නැ. එවගේම සමහරවිට කෙනෙක්කු ප්‍රශ්න කරනු දකින්නට ලැබෙනවා බුදු දහම මෙෙහි ධර්මයහි ත්‍රිපිටක ධරමය හි තිබෙන අහන්්ඩත්වය පිළිබඳු. අපි කොහොමදු පිළිගන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නොකැඩී නකලැල් අප වෙත්තට ඇවිල්ල තියෙනවා. කියන එක පිළිබඳ. මේක අවරුදු සිය දහස් කණනක් පැවතගෙනෙන කොට මේක තවදේවල් හා. සමිස්්‍රවෙන්න්න බැරිවුණද කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්කම තිබෙනවා. පිනුතුන එහෙම තර්ක කරන්නට හේතුවක් අපිට මේ ධර්මය පැමිණි ආකාරය පිළිබඳව විමසීමෙන් දකින්නට පුළුවන්කමක් ඇත්ති නැහැඒට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ත්‍රිපිටකයක් විදිහට සංග්‍රහවන්නේ පළවෙන් ධර්ම සංගායන වෙඩි භාගතුන් වහන්සේගේ ඒ පරනිර්වාණයට ඉක්බිතිව සිද්ධ වන ඒ සිද් කලේ භාගතු වන්සි දුටුවිරුූ මහාස්්‍රාවකයන් වහන්සේලා විසින්. එවගේම එහිදී ප්‍රධානවසයම දායකත්තේ දැක් වූ තෙරන් වහන්සේලා විදිහෙට මහකස්වප මහරතන් වහන්සේ සහ අන්ද තරුන් හන්සියාදී තෙරුන් වහන්සේලාට හඳුනාගන්නට පුළුවන් කම තිබෙනවා. ඒ ධර්මය උදග්‍රහණ ධාරණවසයෙන් දරාගෙන පැමිණේ එක පුද්ගලයක් පමණක් තනිව ධාරණය කර ගැනීමක් විදිෙට නෙේ අපි දන්නවා ආනන්දතෙරුන් වහන්සේ මේ ශාසනයහි අපට දක්නට ලැබෙන සුවිශේෂිතම චරිතයක් උන්වහන්සේ බහස්ෘත භික්ෂන් වහන්සේලා අතරින් සතිමත් ගතිමත් දිතිමත් භික්ෂූන් වහන්සේලා අතරී කියන්නේ සතිමත් භික්‍ෂූන් වහන්සේලා අතරින් පවා අග්‍රස්ථානය ලබපු මහුත්තමයන් වහන්සේ නමක් ආනන්දතරුන් වහන්සේ. එතටන් වහන්සේට ඒක ස්ෘත ධහරී බවතිබුණ එක්කරක් ඇසීමෙන් නැවත්ත එලෙසම ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුණ කෙනෙකුට හිතෙන්න්නට පුුවන් හොදෙක්ම අනන්දතරුන් වහන්සේ පමණක් මේ ධර්මය දරාගෙන පැමිණාද කියන එක පිනතුනේ පළමු ධර්ම සංගායනාව පිළිබඳව විමසා බලනොෝ වගේම ඒ සංගායනාවෙන් සංගාහිත සූත්‍ර දිහාපිට බලනකොට අපිට හඳුනාගන්නට පුළුවන් කම තිබෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මාන සමය තුළම ධර්මය උදග්‍රහණය කරමින් කටපාඩමින් පවත්වාගෙන එනු ලබන සම්ත්‍රදායක් තිබුණා රජාණන් වහන්සේ පිරනුවම් පැෑව හම සංවිධිත ක්‍රමයකටම මේක බෙදා දැක්වීම සිදුවූ බව සැබෑව නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙකදී ධර්මාන කාලෙදිම අපිට දකින්න පුළුවන් කමතියවා ධර්මය උදග්‍රහණ වසය ධාරණය කරගත්තා වෙසවුණු රජරුව එකදවසක්්‍යයනකොට එතුමාට ඇහෙනවා පියංකරමාතාව සුත්තනිපාතයේ සජ්්‍යායනා කරනවා එතුට සුත්්‍යනිපාතය කියල කියන්නේ අපේ එපරන්නේ බොහොම වටිනාකුද්දක නිකායට අඇ ධර්ම ග්‍රන්ථයක්. දට මේක ග්‍රහණයක ලුදග්‍රහණය කල්ල පාඩම් කරගෙන එඒක ගිහි පිරිසාත අතිනු සිද්ධ වෙලා තියෙනවා. ොට භික්ෂන් හන්සේ අතරින් ඒ අතරේක් නොතිබනා කියලා පි කොහොමද කියන ගිියුණු පාඩන් කරගෙන හිටයෙන. වගේම සද්ධම්ම සම්මෝසාදී සූත්‍රදේශනාවන් දිහාපි බලනකොට, හඳුනාගන්නට පුළුවන්කමතිබෙනවා ධර්මය අතුරු දංවීම ගැන කතා කරනකොට. ක්ෂ වහන්සේල ධර්මඒ සූත්‍රී ගෙනගන්නේ නැතිනම් පාඩන් කරන්න ඇති ධරණය කරගන්න නැතිනං මනාකොට ඒ උගන්න නැත්තං ඒක හේතුවක් වෙනවා ධර්මවණය විනාස වෙන්නට කියලා දේශනා කරන එඳට අපිට දකින පුළන් එදා සමාජය තුළෙ ඒඉගැන්වන් ක්‍රමවේදයක් තිබුණ බව.ඒවගේ ආනන්තරන් වහන්සේ ප්‍රධාන භික්ෂන් වහන්සේල පන්සේ නමක් භාගතුන් වහන්සේ අවස්ථාවක දක්වලා දේශනා කරනවා මේ මේ පිරිසොක්කොම බහස්ෘතයි අනදතිරන්හ සමග සිටිනයක් කොම බහුස්ෘතයි ඒ හැම දෙනාමය කස්වුත ධාරරි ඒ හැම දෙනාම ධර්මය කියනෙ දරගෙන පැමිණි පිරිසක්ගේනි සහුදෙක්ම ආනන්ධතිරුන් වහන්සේ පමණක්ම මේ ධර්මය ඒ විදිහයට පැවැත්තුවා නෙමයි අනන්දතිරුන් වහන්සේ සියලු ධර්මය දරාගත්ත ධර්ම භාණ්ඩාගාරිකත්යේ දැරවා හැයි උන්වහසේගේ ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාව පවා ඒ ධර්මවිනේ එලෙසම රැකගෙන පවත්වාගෙනාව පලවෙනි ධර්ම සංගායනාවෙන් පසුව. ඒ ධර්මකොට්හාාසයන් බෙදා දුන්නා. ඒ ඒ භානක සම්ප්‍රදාාය නෙත. එතකොට ඒත් මහතරුන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන්න නොස්සේ. උන්වහන්සේලට අනන්න්‍ය වන ක්‍රමවේදයන් නොස්සේ උන්හන්සේලේ ධර්මවිනය පවත්වාගෙනාව. එතුොට අපිට දකිින්ට පුළුවන් ඒ බොහොම ංශේප ක්‍රමවේදයයක්න් නොස්සේ මක තබාගැනීමේ පහසුව සඳහා ධර්මවිනි සංග්‍රහ කරල තිබෙන ආකාරය අපට බොහ පහස්සුවෙන් දැකගන්නට පුළුවන් කම තියනවා. ොට එක සූත්‍ර දේශනාවක් ගත්තහම භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේ දේශනා කරපු මුළු ධර්මකාරණටි ඒ සූත්‍රය පමණක් නෙමි ඊට වඩා මහා භාත්පස ගැඹුරු ධර්මකරුණු සමුදායක් දේශනා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ධමචක්කප පාතන සූත්‍රය ගන්නක දිවලෝකෙ දෙවිවරු සාධකාරදී පපු විස්තරය හැරුණු කොට මක පවතන සූත්‍රයේහි ධර්මකාරණ පිළිබඳව පැහැදිලි කරනලාද සූත්‍ර කොට්හාස මොන තරම් සුළුතර ප්‍රමාණයක්ද තු බුදුරජාණන් වහන්සේ පස්සග තවසහන්ට දේශනා කළේඒ පසගගේ භික්‍ෂණන් වහසරට දශනා කළේ ඒ හුදු ධර්මකාණ්ඩී විතරද කියවොත් විනාඩි පහක් දයයක් කත්්‍යන්නේන අපිට කියවාව සංකරන්නටත් එ භාගතුන් වහන්සේගේ ශ්‍රීීමක දේශනාව කටනංඒ විනාඩි ගන්නකි තාම සුළු කතාාවක් ඒ දහම් කතාව වි තරක් නෙමයිනි කළේ ඊට වඩා හත් පස ගැඹුරින් ඒ අර්ථ විභජනය කරමින් දේශනා කළා එතුට අපි ත්‍රපිටකය තුළ නොයෙක් ධර්ම පර්යාන් නොස්සේ ඒ විභජනය කළ ධර්මය අපිට දකින්න පුළුවන් කමතියෙනවා අර් අභිධර්මය පැත්තට ගියාම සච්්‍ය යමකය තුළ විග්‍රහවෙලාතියෙන ය චතුාර් සත්‍යය ධර්මය පිළිබඳ බොහම අති ගබිහිර විදිහ ගැඹුරු ධර්මය භාගතුන් වහන්සේ එදා ඒ භික්‍ෂනාසරයට දේශනා කළා. අර පවත්වාගෙන මේ පහසු සඳහා සංෂේප කලාටයක. එහි අභ්‍යන්තරය අපි අද විවර කරගන්නකොට අභිධර්මාආදී ඒ ධර්ම නඥාය නැමති යතුර අපිට තියනටම. සූත්‍රයක් කාශයෙන් ධර්මය විග්‍රහකරගන්න යන කකොට සමහර කෙනෙක් ෙනන මේ සූත්‍රය විතරක් ප්‍රමාණුවත් කියලා අභිධර්මාදී මහ ධර්ම න්‍යාය නැමති යතුර නැති නං සූත්‍රයේ නැමති මේ ධර්ම කොට්හාසය විවර විවර කරගන්නට අපට පුළුවන්කමක් ලැබෙෙන නැහැ. එනිසා අපිට ත්‍රපිටක ධර්මයෙහි සංග්‍රහවීමම එක ධර්මකාරණාවක් පැහැදිලි කරගන්න වූ න්‍යාය අපිට තේරුම් ගැනීමට අවශ්‍යයි. එතුවට මෙන්න මේ ආකාරයට පළමු සංගායන වෙන් සංගායනවෙලා දෙවැනි තෙවැනි සංගායනාවලින් සුසංගීතවත් වනා. එතවට පලවෙනිිය කේදිකරපු ග්‍රහකරපු ධර්මකාරණ ඒ විදිහටම දෙවැනි සංගායනාව සංගායනා කළ. තෙවැනි සංගායනාවද ඒ වගේම සංගායනා කළ. තොට මේ සුසංගීතවත් වූ මේ ධර්මය එතො අකුරකද වෙනස්වෙන් නැතුව ඒ විදිහටම පවත්වාගෙන එන්නට තරන් භානක සම්ප්‍රදායන් සමර්ථ වූ බවපට දකින්නට පුළුවන් කමතියෙන ඒ හුදෙක්ම අපේශසනයයටට තරකානන්න ච්චි කමයකුත්නෙ වෛදික සාහිත්‍ය දිහා බලනකොට වේදයක් පවත්වාගෙනාව භානක සම්ප්‍රදායන් නොසෙව වෙනස් වුනේ නැහැ. පිිතු බොහොම සාර්ථක ක්‍රමවේදයක් තමයි භානක සම්ප්‍රදායක් කල කියන්නේ කියන භාන භානකවාද කියලා කියනන්නේ ට යම්කිසි විදිහකට ඒ අර හුදෙක්මක පුද්ලෙක් දරාගෙන නදයක් නෙමයි. අප ගත්තොත් එක දීග නිකාය ගත්තොත් දීග නිකාය කටපාඩන් කරගන්නම් සිය ගණනක් භික්ෂන් වහසේ දහස් ගණනක් භික්‍ෂූ වහන්සේ ඉන්න උ වහන්සේ ඔක්කොම දීග නිකාය කටපාඩන් කරගෙනන්නේ එකක්කෙනෙක් අතින් වරදක් වන තව කෙනෙකු අතින් වරදක්වීමට තියෙන ඉඩකඩ ඇත්ත නැහැ එදකොට මොකද දාහට මේ එකමතැ එකම විදිහට වරදිනවා කියන්න පුළුවන්කමක් නෑනෑ එතකොට බොහොම සංවිධිත ක්‍රමයක් තමයි භානක සම්ප්‍රදාය කියලා කියන්නේ ත්‍රපිටකය ්‍රන්තාරූඩ වෙනකම්ම ලංකාවේ එදා මාතුල අලුලිනේදී කුන්තගත්ත තිස්සර මහරහතන් වහන්සේ ප්‍රධාන ත්‍රිපිටක පර්්‍යාප්ති දර ත්‍රපිට කර්‍යයක්පති දර ත්‍රපිටක කටපාඩමින් දරාගෙනාපු පන්සයයක් මහරහත්තන් වහන්සේ ලවිසින් මේ ග්‍රන්තාාරූඩ කරනකම්ම ඒක පැවතගෙනාවේ ඒ භානක සම්ප්‍රදායන් ඔස්සේ. අපිට දකින්න පුළුවන් කමතින අංගුත්තර භානකෝ ලංකාවේ වවිදධ ප්‍රදේශවල තියෙන නටබුන්දිහාපිට බැලවාහම ඒ ඒ ප්‍රදේශවල හමුවන සාධක සාක්ෂි පිළිබඳුවීමම සාභබලනකොට අපිට හඳුනාගන්නට පුළුවන් කමතියනවා. ඒ භානක සම්ප්‍රදායන්නේ ඒ ඒ විහාර මූලයන් මුල්කරගෙන හිටපු ආකාරය. අම්පාරදිහාට ගිහල බලනකොට අපිට අගුත්තර භානක තරුන් වහන්සේලා ඒ ප්‍රදේශ වැඩ හිටපු බවට අපිට ඒ සල්ිපාදීනො එක් සාක්ෂි ලබෙනවා සාධක ලැබෙනවා. එවගේම මුල්කිරිගලාදී ප්‍රදේශ මුල්කරගත්ත, ජිම භානක සම්ප්‍රදායහි ක්‍රමවේදයන් දකින්න පුළුවන් කමතියෙනවා.ක ඓතිහාසික ඒ භානක සම්ප්‍රදායන් ස්සේ දරග ැවිල් තියනවා. වවලට දෙවල් එකතුවෙන්නේ ඉඩකඩක් ලැබි නෑහ. මොකද එක පුදගලයෙක් මත පැවරුණු වගකීමක්න එක සාමෝහික ප්‍රයත්නයක්. ඒ සාමෝහික ප්‍රයත්නය තමයි පන්සීයක් මහරතන් වහන්සේලා විසින් පොත්තක සංගීතයට නගන කොටත් ඒ පල දරන්නේ. මේක කොච්චර වුවමනාවෙන් රැටගෙනාවද කියලා කියනවනම්. ැමිනිතියාසාය එනකොට ලංකාව තුළ නැඳීහිටපු භික්ෂුන් ව අහන්සේලාත් ධර්මය රැකගැනීම වෙනුවෙන් ලංකාවෙන් එලියට වැඩම කළ භික්ෂන්හන්සේලාත් මේ භික්ෂන් වහන්සේලා දෙපිරිසම පස්ෙකාලකදී එක තැනකට එකතු වෙලා මේ ධර්මය සජ්‍යායනා කරනවා. මේ ධර්මය සජ්‍යායනා කරනොට උන්වහන්සේලා දෙපිරිසම. ම වචනයකද වෙනස් නොවී මේ ධර්මය රැකගෙන ඇවිල්ල තිබුණ කටපාඩන් කරගෙන ඇවිල්ල තියෙනවා එක සුවිශේෂයෙන් වාර්තා විදිහට වාර්තා වෙලා තියෙනේ සාහිත් ඉතිහාසය තුළ එදට ඒ ඉතාමත් විශේෂ ලක්ෂණ එක වචනයක් වත් වෙනස්වෙන් නැතිවෙන්න අ රටවල් දෙක ගියපු තෙරුන් වහන්සේලා අපහ එකතු වෙලා සධ්ජානා කිරීම එක බොහම යිතිහාසික කාරණාවක්ඒ යිතිහාසික කාරණාව සිදුවන ස්ථානය පුරාවිද්‍යත්ම කොහොයා ගෙන තියෙන මේ වගේ අපිට මේ කරුණු කාරණ ඔක්කොම එකට ප්‍රතිබද්ධ ේවල්න්නේ.ට මේ ත්‍රිපිටකයේ විදිහට වෙනස් නොවී පැවත්තගෙන එ විදිමත් භානක සම්ප්‍රදායක් තිබුණඒ භානක සම්ප්‍රදායෙන් තමයිට පස්සේඒ පොත්තක සංගීතයට නැගෙන. පොත්තක සංගීතයට නැගුණට පස්ස කෙනකුට හිතෙන්නට පුළුවන් එනම් පොත්තල ලිය වෙනකොටක වෙනස් එන්න පුළුවන් ඒර කියල්. පින්නතුන පොත්වොල ලිය වෙනකොට මේ වෙනස්සෙන්න්න පුළුවන් කමතියෙන්නේෙ තිතාමත් වල්ප වසයන්නේ දැම් මුද්‍රිතමාද්‍යයක්. ප්‍රධාන වන අද වගේ කාලෙක දින අපිට ටික් පරිසං වෙන්න වෙනවා. මකද එක මුද්‍රනාාලයකින් ගැහුවොත් මුද්‍රණය කලොත් පොත් පිටපත් දහදාහක් අපිහම ද ත්‍රපිටකේ මුද්‍රණය වෙනන එක තැනක. දට ඒ ත්‍රිපිටකේ තන මුද්‍රණය වෙනකොටේ මුද්‍රණය වන තැනින් එක මුද්‍රණ දෝසයයක් වු නොන් මුළ ලංකාව පුරාතියන සියලමුම පොත්තලේ මුද්‍රණ දෝය දකින්න පුළුවන් අමතියෙනවා. ඒ විදිිමත්වේ ැ විදිිමත් කියලා පීතන ක්‍රමවේද ඔස්ස සිද්ධවෙලාතියන. බුදධජයන්ති පෙළේ සමහර තැනක පාටවල යම් වචනයක් කකුරක් වර්දින කොට අපට දකින්නට පුළුවන් ඒ ලළංකාව ගුරාමතියන ඒ වර්යයේ බුද්ජයන්ති හැම පරිවර්තනයක මේක වැරද. එදකට අපිට පුස්කොල පොත් සම්ප්‍රදාය තුළ අපිටඒ දකින්න පුළුවන්ක මක් නැහැ. අපි ගත්තාහම පොත් පරම්පරාවෙන් පරම්පරාවටාව මාතුළ අලුලිනේදී පොත්තකාරුල්හ වනානං ඒ පො ඉට පස්සේ මාතර භික්ෂ ාසිනමක් වැඩියන උන්හන්සේ ඒ පොත් නැවත පිටපත් කරගෙන මාතර අරගෙන යනො. එතුට පිටිපත්රෙන මාතරටරගෙන ගේහා මාතර ප්‍රදේශන භික්‍ෂන් වහන්සේ ඒක නැවත පිටපත්රගෙන විහාහරස්ථනලට බෙදාගන්නවා. ඊට පස්සේ නැවත මාතරට කවුරු හරගෙනාව කියලා රංචිනාවම ඒකිටුව ඉන්න ඒ ප්‍රදේශ දුර ප්‍රදේශවල ඉන්න ඒට සමාන කිට්ටුවල තරුන් හසේ හෙ පිටපත් කරගන්න මෙවිදි ලංකාව පුරා ඒ පොත් පත් ව්‍යපතු වනා. කට කාලයයක්ත් එක ඒ ඒ සම්ප්‍රදායන් නොස්ේ පොත් 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 සම්ප්‍රදායන් නොසේ පොත් ලියවෙන ආචාර්ය පරම්පරාවන් නොස්සේ අපි මේක විමසගෙන බැලුවත්. අපි අනුරාධපුරේතියන දීගනිකාය පොත්තාරගෙන මාතර තියන දීගනිකාය පොත් අරගෙන අම්පාර තියන දීගනිකාය පොත්තරගෙන මේ හැම ප්‍රේශයකම තියන දිගනිකාය පොත්්තිිකාරගෙන බලන කොට වෙනස්ෙන් නඇති එක ආකාරයපට හුරගන්න පුළුවන්කමතින ගන මේකට අලුත්ති දෙවල් එකතු කරල කවරුත් එහම දේවල් සිද්ධ වෙලා එතකට සමහර වෙලාවට පිටපත් දහයක් කම්බෙනවනන් දීගෙනනි කායේ සමහර සූත්‍රයක එක පදයක් වැරදිනකොට එක පිටපතක අනි පිටපත් නවයම හරි පදේ තියනවා. එකම විදිහට ලියවුණු. එනිසා මේ විශ්වසනීයත්වේ වැඩී එ අපිට දකින්න පුළුව අංකමතියනවා ත්‍රපිටකය අකණ්ඩව අද මුදරිිත්ත පොත් බිහිවෙන තැන වෙනකම්ම පැවතගි නැවිල්ල තියනවා. තේරවාදීන්ගේ සවිශේෂ ලක්ෂණය තමයි වුරුත් මේට එකතු කරන්න දු නැහැ කොට සංගායනා වාර්තා එකතු කරලා තියෙනවා සංගායනා තුනෙන් පසුව කිසිමම කොටසක් මේ ත්‍රිපිටකයට ඇතුළක් කොට දක්වන්නේ නැහැ එක තේරවාදිීතියන අන්‍ය ලක්ෂණයක් කිසිවක් ඉවත් කරන්න දුන්නේ කිසිවක් එකතු කරන්න දුන්නේ. එනිසා මේ රැකගෙන ආවේ බනවර විදිහට ගනන් කලා ගාථහා විදිහට ගනන් කලා ධර්මාස් කන්ද විදිහට ගනන් කලා අක්ෂර විදිහට ගනන් කලා බනවරකට තියෙන අකුරු ප්‍රමාණය ගණන් කළ. එතුවට අකුරු ප්‍රමාණයට වඩා වෙනස් එන්න පුුවන්කමක් නෑ මෙ මේ ආකාරයන්ගින් මේ ධර්මය සංවිධිත ක්‍රමයකට රැකගෙන තමයි පිනතුනේ අද මේ පවතින තැන දක්වා මේ ශාසනයේ මේ ත්‍රිපිටක ධරමය අර්ගෙනර්. එට මේ තුළ කාටවත් අපිට කියන්න පුළුවන්කමක් ඇතේ නැහැ මේ තැගලට අුතැෙන් කරුණු එකතු වෙලා තියෙනවා කිය. මේට එකතු වෙලා ඇති කියන මතවාදයක් කියන්න පුළුවන් කමක්ඇති නෑමකද. මේක එක්කෙනනාට එක්කෙන රහස් කියයාගන්නවාගේ මේ රහසිං මාරු කරක කනිින්කනුට කොඳදුරලගෙනාපුේ එකක් නෙමෙයි මේ ප්‍රධානවසේම සධ්ඥායනා ක්‍රමවේදයන් ො සයරගෙනාපු. භානක සම්ප්‍රදායන් ො සයරගෙනාපු. පොත්තකාරෝල්හ කරගෙන පොත්තක පරම්පරාව අරගෙන ආපු. වෙනස්සන්නට නොදුන් නාකාරයට තියෙන ධර්මයක්. එදට මේක ඇතුළෙ වෙනස්සීමම් වලට ඉඩ නැත්තං. පැවතින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංගීතයෙන් පිළිවෙලට සංගීතවත් වන එදා පැවතුන් ධර්මයීම තමයි අපිට අද මේ ධර්මය කියලා ඇ සුරු කරන්නට ලැබෙන් එලටේ ධර්මය තුළ විග්‍රහාවන කාරණාව පිළිබඳව තමයි පැදිලිළේ එක බෞතික ලෝක පිළිබඳව විරණයන් නෙමයි අපට ධර්මය තුළ පැදිලි කල දෙන්නේ මේ ලෝකය ඉක්මවා සිටින තැනකට අපිොම අපේ මනස පත් කරගන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමක්. ට පහල වෙලා මේ ධර්මය තුළ පෙන්න ලදීලතියෙන්නේ මේ දර්ශනය තුළලා අපිට ගන්නලතිය. එදට මේ ලෝකයෙන් එතර වන මාර්ගගේ පිබඳව අපි ගවේශනය කරන ගොට බුදුරජාණන් වහන්සේ සූත්‍රදේශනාව තුලදී අපිට පැහැදිලි කරනවා දෙව් මිනිසුන් සහිත ලෝකයා එක අවස්ථාවකදේක පැත්තකට වැටිලා එතන ඇලිලඉන්නවා. මකදද භවරාමා භික්වේදේව මනුස්සා බවරතා සමුදිිතා. එතකොට භවයහි ඇලිලා දෙව්මිනිසුන්වාසය කරනවා එතුොට මොකද මේ බවයහි ඇලිල වාසය කරනවා කියතියෙන්. මේ පවත්නා ලක්‍ෂණයන් තුළ ඔඕුන් ඔවන් මේ ඇහැට පෙනෙන ලෝකය තුළ නිමිති අනු නිමිති වස්සයෙන් ඉතුරු කරලා කුසලා කුසල වස්සයෙන් එහි හැසිරෙන බව ඉතුරු කල්ල තියනවා. කණටහෙන සබ්දවල නිමිති තුරු කරගෙන කුසලා කුසල වසයෙන් රැස් කරගන්න බවක කර්ම රැස් කරගන්න බවක ඉඩකඩ එතන තබාතියෙනවා නාසේට දැන ගඳ සුවදවල නිමිති තුරු කරලා කුසලා කුසල වස් සයෙන් හැසිරෙන්න්නට එහි ඉඩකඩ තබා තිබෙනවා. කොටිම්ම කුසල අක්කුසල රැස්වීන සඳහා ලෝකයක් තමක් නිර්මාණය කරගෙන තියනවා. එකක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යදන ධර්මයෙහි ස්භාවේ. එකට සත්්‍යයා මේ ලෝකේ ඇතැම් පිරිසක්කින්න මේක ඇලිල ඉන්න. ඒ ඇන්නේ ලෝකෙන් මිදෙෙන්න්න පුළුවන් කමක් ඇත්තිනෙන ෝකෙ ිදන්න පුළුවන් කමක් ඇත්තින. හරියට තම තමන් හදාගත්ත සීමාව තුළ තමන් තමන් හදාගත්ත රාමුව තුළ රැඳල ඉන්නවා. එතකටේ තමන් තමන් හදාගත්ත රාමුව ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ දැන් ඔබ ඇසුරු කරන්නේ ඔබ ඇහට දැකපු රූප පිළිබඳු. ඔබ ඇසුරු කරන්න ඔබ කනටහපු සබ්ද පිළිබඳර. ඔබ නාසයට ැ දැනගත්ත ගඳ සුන්ද පිළිබඳව රස ස්පර්ශෂ පිළිබඳව තමයි බැසරුර ට පුුවන්කමක් ඇතෙ නැහැ වෙන දෙයක් දැඟස් පර්ෂ කරන්නට ඔබ කවදාවත් දැකපු නැති දෙයක් පිළිබඳව ඔබට මේවෙලාවෙ හිතන්නට පුළුවන්කමක් ඇත්තනෑ ඔබ කවදාවත් දැකපු නැති දෙයක් පිළිබඳව කල්පනා කරන්නේ දැකපුද්දේ අනුසාරයෙන් මෙසක්ක ඔබට එතනි හැට දෙයක් පිළිබඳව හිතන්න පුුවන්කමක් ඇත්ත නෑ ජාති අන්ද පුද්ගලයෙකුට උත්පත්තියෙන්ම අන්ද පුද්ගලයකුට වර්ණය පිළිබඳව සඥාවක් නෑ වගේ රතුපාට කියන්න මෙහෙම පාටක් කියලා යාට ඒ පිළිබඳව දැකීමක් නෑඒ පිළිබඳව ඔහුට අදහස් පහළ වෙන්න උත්පත්තියෙන්ම කංගහෙන් නැතිකෙනකුට සබ්දය පිළිබඳව එයාට එහම සංඥාවක් නෑ සබ්දය කියන්න මෙහම දෙයක් වීනාවක හඬ කියන්න මෙහෙම දෙයක් කියලා එයායට නිමිති නයාගේ ලෝකය හිස් සබ්දය පැත්තෙන් එවගේ ඇහැට පේන එක පැත්තෙන් ජාත්‍යන්ද කියෙනගේ ලෝකය හිස් ට දැ අපිට ඒ ලෝකයේ තියෙනවා කියලා කියන්නේ එනම් අප ඇහැපැත්තිෙන් ගත්ත නිමිතිවල අපිට හැසිරෙන්න්න පුළුවන් ඉඩකඩ අප ඉතුරු කරලා තියනෙකට. කනපැත්තෙන් ඇතිකරගත්ත නිමිතිවලට් අප අපිට හැසිරෙන්න්නට පුළුවන් ඉඩකඩ අපි ඉතුරු කරලා තියෙනවා කියන එක. ඒ ඒවගේ මේ ස්පර්ශායතන හයේම ඉඩකඩ ඉතුරු කරලා තියෙනවා කියනෙක් මේකට නිමිත්තානු සාරී වි්ඥානං හෝන්ති කියල බාග නාන්සේක අවස්ථාවක ඉග්‍රහ කරනවා ි අනු හරී වි්්‍යාන හති කියලා කියන ්්‍යාන නිමිති වලට අනු රූපීව හැසිරෙනවා තියන එක එතොට හිතේ සභාවේ තයි අර නිමිති වලට අනුව හැරෙනෝ මන් දැකපු නිමිතිවල හැසිරෙනවා ඔබේ ලෝකය ඔබ රූප දැකලා ඉතුරු කරගත්ත නිමිතිය හැසිරෙන තැන ඒක බෞතිිකය තුළ යතහර්ථය නෙමේ ඔබ ඉන්න තැන ඉදලා ඔබ ඇහැට දැල යම් රූප නිමිති ප්‍රමාණයක් එකතු කරගෙන තියනවා ඔ දැන්ඒ දැකපු රූප නිමිති පිළිබඳ සහිපත් කරීම කරන්න පුුවක් ැයි දැ බ හිපත් කරන රූප නමිත්ත බෞතිකය තුළ යතාවත් වූ දෙයක් නෙමයි. ඒ ඒදී නුවවෙනකොට නිරුද්ධ වූ දෙයක් මයි. ඒ මේවෙනකොට ඔබට දකින්න පුළුවන් කමක් ඇැත්ති නැහැ. ොට දැන් සිහිපත් කරන්නේ. අරයම් දැකු මොහොත්තක ඉතුරු කරගත්ත නිමිත්තක් තිබුණනම් ඒ නිමිත්ත තමයි සිහිපත් කරන්නේ. එතකොට අපි ඒ වනාට අපි කල්පනා කරන්නි බාහිර තියන දේ පිළිබඳවම කල්පනා කරන්න කියලා. බ හරියට මේ වෙලාේ ඔබ ඉන්නතැනඉදල ඔබ ෞතික පරිසරේ තියන ඔබට පසුපස තියන තියනෝකිල ඔබ කල්පනා කරනෝගේ. එතුට පිටිපස්ස තියන ලෝකය පිළිබඳ ඔබ කල්පනා කරන්නේ හැම වෙලාවකදිම ඔබ දැකපු රූප නිමිතිවලට අනුව ඊට සාපේක්ෂතමයි ඔබේ පිළබඳව කල්පනා කරන්න. තියන ලෝකයේ බලන්න කිය ඔබ පසු පසටආපව් හැරනොත් ඔබට ඒ වෙලාවෙදි ඇහැට රූපයක් පෙනෙයි. බැයි රපයක් පේනකොට ඔබට කියන්න පුළුවන්කමක් නෑ මේ පෙනුණෙ කලින් තියන දේ කියල. ඔබ දැම්මිනිහිරන්නේ ඔබ පසු පසින්තියන ලෝක නම් බට මේ වෙලාව කියන්න පුළුවන්ෙන් නවන ොට පසු පසි ඉන්නේ කවද්ද ඒ කෙනනා කරන්න මොනාද කියනදත් ඔබට කියන්න පුළුවන්ගන්න පැ ඉදිරිපස බලාගෙනන්න ඔබට එහෙම දෙයක් ඔබට කියන්න පුළුවන්කමක් ඇත්ති නෑ. එතුට අපි හැම වෙලාවක්කදිම ලෝකය කියලා යම්තැනක හැසිරෙනවනං හැසිරෙන සේමාව ඔබ හැසිරෙන්නේ ඔබේ ලෝකය තුළ. එටල් ඒ ලෝකේ නිර්මාණය වෙලාතියෙන්නේ නිමිති අනු නිමිතියාදී ඔබට හැසිරෙන්න්නට තිබෙන විශේපරාසියනු එදොට ඒ විශෂේපරාසියානෝ කුසලා කුසල වසයෙන් ඔබ හැසිරෙන කොට කර්ම රැස් කරගන්න කොට එකට කියනවා භවේ සකස් කරගෙන කියලා එදොට එබඳු භවයක ඔබ හැමවෙලාවක්කදම ඇලිල වාසය කරනවා බව රාමව බව රථව බව සමුදිිතව වාසය කරනවා. ඔබේ කැමති දේවල්තියෙන්නේ ලෝකය ඇතුළේ ට කැමැති තංන්ව හම්බවෙන්නේ ලෝකයේ ඇතුළේ කැමැති අනිත් අයි කැමති අනි දවල් හමුවන්නේ ලෝකයේ ඇතුළේ එතකට ඔබටඒ කැමති දේ හමුවනකොට ඒ ලෝකය ඇතුළේම කැමති දේවල් වෙනස් වෙනකොට විපරිනාවය වෙනකොටන දුකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒදේට මුහුණ දීලක නතරවෙනවනං කමක් නැහැ එතනින් සීමවෙන්නේ නෑ මේස් කන්ධටික මෙතන හටගෙන නිුද්ධ වෙන කොටම මේ කයෙක්මවායන්නට පුළුවන් මනසක්කබ භාවිත කරල නැත්තං ඔබට තවස් සතරමහා දහත්තු කයක් ඉලක් කරගෙන ඔබට ප්‍රතිසන්දි වසය ගන්න පුළුවන් කමත්තියනවා. එබඳු කර්මයෙහි පැවැත්මක් අද පවත්වන නිසා රූපයට අනුව ඔබේ වි්ඥානය පවතින නිසා. එතට කාම භවේ හිනම් ඔබේ තන්හාව තිබුණ ඒ කාම භවට අනුවතම ඔබේ පැවැත්ම තීරණය වෙන්නේ එතොට ඔබට දිවලෝක මනුස්සලෝක සතරපායකෙන් තැනකින් ප්‍රතිසන්දිිගන්න පුළුවන් කමතියනවා එතෙන්ට තන්හා කරනවා ඇයි බව සමුදිතයි ලෝකේ අපයටත් තන්හා කරනවා එක තමයි වනසේ ස්වභාවේ දුකට අකමැති හැබ එතන ස්කන්ද ටිට තන්හායි. තිරිසංගත සතෙක් දිහා බලන්නක කොච්චර දුක්වින්දත් එතන ස්කන්ද ටිකටේ සතා තන්හාන තමන් කියන බවට සතා ඇලිලනේ එතන ස්කන්ද ටිකට ආස කරනවානේ. එතටඒ තන්හාව එවිදිහටේ ආසාාව ඒ සතා පවත්වන්නේ මොකක් හිද. මේ බවරත්ත බව නිසා බව සමුදිත බව නිසා. එඒකට මේක තමයි ලෝකේ වැඩිපුරම සත්තුවය ඇලිලවාසය කරන තැන වැඩිපුරම සත්තුව කොට්ටාසයක් ඉන්න තැන. එනිසා තමයි දෙව් මිනිස්සුන් වැඩි කොටසක් මේ බහ සමුදදිිතුව බවරාම බහොරතුෝ වාසේ කරනවා කිය බදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක අපේ ජීවිතවල අද සිද්ධවන මේ මොහොතෙදි සිද්ධව වන දහරමයක් එක සභාවයක් එක පෞතින සභාව, ඔබ ඔබට අන්‍යවන ලෝක ඔබ සැපදදුක හොයාගෙන අනවා කියන තැනක. ද්‍යමාන වන ධර්මය තම ඔබ බහෝරතෝ වාසය කරනවා කිය එක. එක බුදුජාණන් වන්ස දේශනා කළත් නැතත් විද්‍යමාන වන සභාවේ ඔබ හැසිරෙන්න්නේ ඔේ ෝකය තුළේ ඔබ කැති දේවල්තියෙන්නේ ලෝකය තුළ කැමැතිවෙන කෙනාසාහ කැමතිවන දේ කියන මේ හැමදීම පවතින ලෝකය තුළ ඔබ ඇලිවාසය කරනවා. එතකට ඒ තමයි එක දෘෂ්ටිියක පැමිණීම දෘෂ්ටිගතවීම එතන පිහිටා සිටීම කියනද දැඩිව ග්‍රහණය කොට ගැන සිටීම කියනක අපට දකින්නට පුළුවන්කම ික ඒ කිය අති හವන්ති කියල ෙනෙ න ය අති දాාවනය කරනවා. දුරජ కతంచ භික්වේ, අති දాವන්තික ක හද අති දහාවනය කරන්න කිය කාරణාව පිළිබඳು විග්‍රහරනවා. භව නේවකෝ පනකෙ අට්టయமானන ර మන జేగుచమන විභවාවం අභි නන්දන්තිి. సමහරకෙන ి ಗල භවය නිසා ජ್ජිතවෙමින්, භව භවය පිළිකුල් කරමින්. විභහවය පිළිබඳව කල්පනා කරන යතෝ කියර බහ අයන් අත්තා කායස් බෙදා පරම්මරණ උච්චිචජති විෙනස්සතින් නොහෝති ඒයි කල්පනා කරනවා ඒ අය භවය කියනදේ පිළිබඳව පැවැත්ම පිළිබඳව පිළිගැනීමක් හෝ පැවැත්ම පිළිබඳව අදහසක් මත පිහිටා සිටින පිරිසක් නෙමේ ඒ අයි කල්පනා කරන්නේ හැම වෙලාවකදම භවයහි පැවැත්මක් නැති පැත්තට එකයන්නේ විභහය පිළිබඳව කල්පනා කරනවා මේ පුද්ගලයක් කියලා ජීවත්ත නො මේකේ මේ සසායනක ප්‍රතික්‍රියාවන්තිය හනයක් පිට මිනිසු කතා කරනවල හන්ලබෙන් මැරනෝ කියලම අමු එකක් සිද්ධ වෙන්න මේක ඔක්කොම මෙතනින් ඉවරයි මෙතන යම් සජානන සභාවයක් තිේෙනවාන යම්මාන සක්තියනවන ඒතනින් සංසිදනවා මෙතම ඇති දහවනය කියලබුදුරජාණන් වහස දශනා කළේ අති දාවතිය අති දහනය කරන්න මෙන්න මේ වික මේ අලුත් කතාාවක්න මේ හැම කාලම ලෝකන්න මිනිස්සු හිතාගෙන සීමාවකට පත්වෙන තැන ඒ සමාවට පත්න මේකම මෙතන ඉවරයි ඒතන හට ගවේශනයක් නැතනින් හට නත වෙලාතියන මෙතනින් ඉවරයි. අති දහවනය කිරීම තුළ ඒය ලබාගත්ත ප්‍රතිඵලේ තමයි එක එතනින් ඉවරයි කියලා හිතා ගත්තදේ. මේට කියෙන ඔච්චේදය කියලා. සිදීම වනසීම පිළිබඳව ඒයාගේ තියන දැකීම සිදීම වනසීම පිළිබඳව ඒයාගේ තියෙන බලාපොරොත්තුව ්චේදය පිළිබඳව තියන ක්‍රමයිෙන්. ඉදුට මේ තමයි අති දහවනය කියලා කියන්නේ. එක කියයන්නේ කරුණු කාරණා ඔස්සේ ඕනවට වඩා තමන්ගේ සිත පවත්වන්නට ගිහිල්ලා එතකට දකින දයා. අරක කරුණුකාරණා පිළිබඳව විනිශ්චය නො කරන කෙනෙක් ක්‍රදී ින තැනක් මේ හැම ඕනම පුද්ගලයෙක් මෙන මේ අන්ත දෙක තුළ වාසය කරනවා. එම් බුදු දහම තියනෙ කොතනද. බදුරජාණන් වහස දේශනා කළේම කක්ද. බුදුරජාස දේශනා කරන කතංච බික්වේ චක්්පුුමන්තෝ පසති. නුවනැති කෙනා ඇස්සති කෙන කොහොමද දකින්නේ. අර දෙකම නැති තැන ප वा. ಚ මತ පಸ್ತ ඇ ති ನ ද ෝක කිින්න්නේ ද ක ද න න් ದ ික්ව ತತ පසති भ ತ හැට දකි ನ. ತ ತ ಿස්वा ධ ರ ಾය නිरोෝධ පටිಪನ್ನ ತ, ತ හැට ක ते හි විරාගේයේ නිරෝධය පිණනිස පිළිಪನ್ನ ඒවන් ික්කවේ ක්್ මන්ತ පසತ දියට ඇසැතිව ೋක ද ನ ್ತ ලෝක දකින කියලා. මකද මේ ඇස් ඇති බව බෝතම් භෝතත්තුව පස්සති බෝතේ බෝතේ ැට දකින බෝත කියල කියන්නේ ඌ පරිදි සභාවේ විද්‍යමාන වන ධර්මය විද්‍යමාන වන සභාවේ. විද්‍යමාන වන සභාවේ මොකද ස්කඳ පංචකයක්. ඒනිසා බෝත කියල කියන්න මකදද මේ පංචස්කන්දට කියන නම. ෝතේ. ස්කඳ ධර්මටිකක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ලක්ෂණටිකක්. මේ ලක්ෂණ ටිකට වඩා වෙනස්ව යන. ම පිඳව අපට දක්වන්නට පුුවන්කමක් ඇතන හයව ස්කන්ධයක් කාටව පනවන්න පුළුවන්කමක් ඇතේ නැහැ. එතුට මේ ස්කන්ධ පංචගේක පැවැත්මක් මේක තමයි සම්පූර්න මෙතන ක්‍රියාවලී විදිහයට අපිට හඳු ගන්නට තියෙන්. තට භූතය දකිනෝ ඒස්කන්ද ටිකක් උපදන ස්කන්දටික නිරද්ද වන හේතු නිසා ස්කද ධර්මිකක් උපදින ස්කඳ ටික් නිරුදව වවා. එතට ස්කන්ද ධර්මටිකක් නං ඒස්කඳ ධර්මටික මම වෙන්න නැහැ. කද ධර්මටික තව පුදගලයක් වෙන්නත් නෑ. ස්කන්ද ටික මම වෙන්නත් නෑ ස්කන්ඳ ටික තව පුදගලයක් වෙන්නත් නෑ. තොට ස්කඳ ධර්මයන් මම හෝ තව පුද්ගලයක්ැයි පැනවීමක් කරන්නට බැරි වෙනකොට. ස්කන්ධ ධර්මයන් පිළිබඳව එයට පේන හටගැනීම සහ නිරෝධය පිළිබඳ වෙන කොටයාගේ නුවන එක නිර්වේදය පිණස පවති නොක ස්කන්ද ටික මත තමන් කියල රැවට න්නෙ නෑ තව දෙයක් කියල රැවට නිෙ න delante බලන්ර පුදගලෝ දෙන්න කලින් කතා කරපු අක්ෂ පුද්ගල ාන ක්ෂ නැති පුද්ගලෝ හිටිය ොයින්තදකේදක කියලා. කෙනෙක් ලෝකයේ පිළිබඳව කල්පනා කර එයට තමන් කැමැති අක මැති දේවල් රූප නිමිතියන වන තර හිතන්න පුුවන් කම තිබුණා එයි හිටියකොහිද ලෝකේ පැවැත්ම පිබඳව කතා කරන සා අන්තය තුළ එ පැවැත්මක් තුළ හිටිය බාවය පිබඳව ඒ ගොල්ල කල්පනා කලා ත්ම සංඥාව නැති කරගත් යි බඳු ැනක තමයි ඒ නස තිබුණන ද ඒවගේ දේවල් වලට ගිය කොයි තැනකද අර ස්කන්ද ටික හට ගැනීම සහ වැෑවීම කියේ ධර්ම සිද්ධාන්තය පිළිබඳව අවබෝධයක් නැති වෙනකොට ඒක සත්වයක් පුදගලයෙක් විදිහයට කල්පනා කරමින් දෙයක් ද්‍රව්වයක් විදිහයට කල්පනා කරමින් ලෝකයේ සහ තමාගේ පැවැත් මානුව කල්පනා කරගෙන තමයි එතන ඒ බවරාම බව බව සමුදිිත බව බවරත්ත බව ඇතිකරගෙන ගේ. එකට අනිත්ගෙනාගේ බෞතිකත්වය පිළිබඳව සොයාගෙනයාම තුළ හෝ යහිත්ව මේ තියෙන දේවල් මෙතැනින් පසවරයි මෙතනින් පස වෙනන සෙන කියන එක. ඒෙනට පෙනරුන්නේ මේ දැනු හටගෙන ඉතුර ැව නැතිවෙන දෙයක් තියෙන කියනෙ. එකන්නේ දැු හටගන්න ඉතුර ැතුව ැතිවෙන මේ ධර්මතාවක හටගැනීමක්සාහ වැයවීමක් කියන මේ නිරෝධ ධර්මය අවබෝධවීම මේ තැන් දෙකේ මැත්තෙන හැ. පිුතනි අද ලෝකයේ කතා කරන විද්‍යාව ඇතුළෙත් තියන ඔය විද්‍යාවම තමයි. එනිසාමයි මුලින්ම කිවේ ලෝකේ අද විද්‍යාවයයි සම්මත දේ ගොඩන්න ගිලතිෙන්න්නේෙ අවිද්‍යාවකයන දේමත්ත මේ අතහර්තය නොදන්නා කවමත. බුදුරජාණන් වහන්සේ පෙන්න්න පුදේතමයි, හොදෙක්ම මේ ස්කන්ද ධර්මයක හටගැනීම සහ. වැෑවීම එක හටගන්නට තියෙන හේතු ටික පෙන්වා. එක වර්තමාන ප්‍රත්්‍ය සම්භාවය තුළ සහ. අතීත හේතු තුළ කොමද හටගන්න.ඒවගේ ධර්මේ නිරුද්ධ වෙනවාන වර්තමාන ප්‍රථ්‍ය නිරෝධයහි නිරුද්ධවෙන්නේ කෝමද. එවගේ වර්තමාන හේතු සකස් කිරීම තුළ. අනාගතයට අනුත්පාද වෙන්නෙක හොද කියන සභාවය පිළි බඳව භාගත වහන්සේ විවරණය කරන්නට යදන. ඒක තේරුම් ගන්න ක්‍රමවේදය තමයි. අපිට අනිත්‍ය සංඥාව කියලා බොම ගැඹුරෙන් කරන සංඥාවක් හැටේට අද ප්‍රයෝගිකව ජීවිතය තුළ භාවිත කළ යුතු දෙයක් හැටියට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නේ දේශනා කළේ. එනං අප මේ ධර්මය තේරුම්ගන්නවා කියලා අපි කරන්න ටඕනෙමකත්. ධර්මේ තේරුම් ගන්නවා කියලා අපි කරන්න ඕනේ. මෙන්න මේ කරුණු සමුදා පිළිබඳව. අවධහනය යොමු කරලා අප ජීවිතය තුළ ප්‍රායෝගිකෝ මේ ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා. අපි කටයුතු සම්පාදනය කිරීම තමයි කළ යුතු දේ බවට පත් වෙන්නේ. මේක අතහැරල දානවන් කියල කියන්නේ. අපි මේ දෘෂ්ටිගත්ව ඉන්න පුළුවන් කමතේනවා. ෘෂ්ටිගතව ඉඳීම තුළ සිද්ධ වෙන්නේ සසර හිස්සවෙන්නෙත් නෑ. මේ ජීවිතය තුළ දුකසේවාසය කරන්නට පුළුවන් සංකල්පනා සහිත ලෝකයක් ඇත්ත කරගෙන ඒ සංකල්පනා සහිත ලෝකයේ තුළ රැදිිලා ඒ ලෝකය සංකල්පනාාවන් බාහිර රූපයන්ට ප්‍රක්ෂයපනය කරලා රූප වෙනස් වෙනකොට තමන්ගේ ලෙඩවීම මරණය මහළු බව සහ අනුන්ගේ ලෙඩවීම මරණයේ මහළු බව වගේ දුක්විදිමින් වාසේ කරන්නට පුළුවන්. එතට මේජීවිතය දුක මෙතැන තිබල කොහමහරි ැතිවෙල යයි කියලා හිතල කෙනෙකුට සතුට වෙන්න පුළුවන් අකම තියවා. ඉවරයි කියලා හිතාගත්තහම බැ ලෝක ධර්මතාවේ තමයි, සිද්ධවන ක්‍රියාවලිය තමයි. හේතු නිසා නැවත පලයක් ඉපදවීම. අනුත් පාද ස්භාවකට අද හේතුව පත් කරලා නැතිවනොත්. අනාගතයට පලයක් උපදිනවා කියන එක මේ හේතු පල ධර්මණ ආයෝස්සේ. අනි වාර්රලෙ සිද්ධ වන දෙයක් ඒක අතර කරන්න එක වලක් වන්න පුළුවන් කවරුත් සමර්ථ කෙනෙක් මේ ලෝක තුල නෑ. අනේ හේතුව නිසා මේ කරුණු පිළිබඳ ඔබ තේරු ගැනීම කළේතු යක ඔ තේරු ගත යුතු ධර්ම කොටහසේ තමයි. විතේ යතහර්තය කියෙලා භාගෙතුන් වහන්ස පෙන්වා දුන්න මේ ස්කන්ද ධර්මයන්ගේ සභාවේ තමයි ඔබ තේරු ගතයුත්තේ එකයි බූතම් භූතතුවෝ පස්සති. ඇස්සතිි කෙන දකින්න භූතේ භූත හැටියට එයට පෙන් ස්කද ධර්මතාටික එක තමන් හෝ අනුංයයි පනවන්නට පුළුවන්කමක් ඇති නෑ එන කොහද ලෝකයක් ට කල් ගනකට කල හටගත් ච්ච අවරදු ානකට කලින් බිලියන ගට කලින් හටගෙන දැම් මේ වෙනකම් මේ විදිහයට විපර්යාසයන් තුළ පරිනාමේ මින්තියෙන ලකයක් කොතනද ස්කන්ධ පංචකයක් තුළන. මේ මොතේ හටගත්ත ධර්මය මේ මොත්තේ නිුද්ධ වන්න මේ සභාව අප අවබෝධ කරගතයුතුදේ හටියට භාගතු වහසට විවරණය කළ දේශ කරන්නට යදෙන. සම්මුත්ති මේ කාරණාවන් පදනම් කරගෙන ලෝකයේ ඇතැම්මයට මේ කුළ ගෝත්‍රවාධයන් දේවල් ප්‍රතික්ෂයප කිරීම සඳහා. මිනිසුන්ගේ සම්බහවය පිළිබඳව යම් කිසි එදා සමාජයේ ඇතැම්මයට තේරුම් ගන්නට පුළුවන් ඒ ග්‍රාහකයට තේරුම් ගන්න පුළුවන් වචන වලින් බුදුරජාණන් වහන්ස කරපු යම් කෙටි කරුණක් මුල්කරගෙන කාටවත් පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලෝක පැවැත්ම මේකයි කියලා විවරණය කරන්න එම විවරණය කරන්නට යනවනම් ඒ ධර්මයට කරන ලොකුමින් ග්‍රහයක් බවට පත්වෙනවා. එනිසා අවිද්‍යාව මත පදනම්ුණ නොත්තන විද්‍යාව පැත්තිෙන් ඒ දිට ියපුද විද්‍යාවමත පදනම් වුණ අවිද්‍යා නිරෝධයත් තුළ උපදෝගන්න විද්‍යාවනැමති බුදු දහම එකඒ පැත්ති තිබුණ මේ කොන් දෙක කවදාවත් එකක් ලෙස ගැනීම බෞද්ධයෙන් හැටියට අපි නොක්කල යුත්තු දෙයක්. එක කිරීම මේ ධර්මය කියන දේට කරන ලොකු නිග්‍රහයක් හැටේටයි අපට දකින්නට පුළුවන් කමතියෙෙන්. ඉති මේ ආකාරයට අපිට මේ කරුණුකාරණා පිළිබඳව ඔබේ අවධානය ප්‍රධාන වස්සයෙන්ඉනිමු කරන්න මේ කරුණටික තේරුම් අරගෙන අපි ධර්මයේ රැකවරණය සලසනව වගේම දුකේ නිරෝධිහි පිණිස ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමත් ඔබ සෑම සියලු දිනාවිසින්ම සම්පාධනය කරගන්නට කියලා ඔබ හැමදිනාටම බොහොම කරුණාමෛත්‍රයෙන් කල් ෑන මිත්‍ර භාවයෙන් සීපත් කරනවා හැම කෙනෙක්ම සද්ධර්මශවනය කරලා යෝනිසු මානසිකාර පවත්වාගෙන ිනා කුසලයක් සිදධරගන්නට ේදුණා මේ කුසලය අපි මේ වෙලා වෙද්දි. අනුමෝදං කළ යුතු අයට අනුමෝදං කරමු පළමෙන් අපට අර්ථයෙන් ධර්මෙන් අනුසාසන කරන. අපේ ධර්මාචාර් යවසරයි මාංකඩවල සුදසන සාමින්න්නහන් සේටත්. අවසරයි මාංකඩවල නඳදර්න්තන සාමින්න්නහන් සේටත් සාමින්නහන් සිෙල දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිණිස මේ කුසලයත් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථන කරනවාචි. සිු දෙවියන්ටත් අපි පින් අනුමෝදංන් කරම දෙවියෝ සතතුටින් සාධනායෙන් පින් අනමෝදංගනු බත්වා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනිින් සැනසීම පිණිසම හේ තුඋප නිශ්‍රේම වේවා කියල සාධහෝ කියලා දෙවියන්ටත් හැමදිනාම පින් අනුමෝදන් කරන්න. එවගේ අද දවසදි ධර්මදේශනාවෙහි දායකත්යේගෙන කටේුතු කරන පිත් පිරිසටත් අපි විශේෂයෙන්ම පුුණ්‍ය අනුමෝදනා කරනවා. ද දේශනා වෙහි දායකත්වය ගෙන කටයුතු කරන කැනඩාවේ පදිංචි හසන්ත සිරිසේන මහත්මාට පවිශේෂයේම පුුණ්්‍යාන මෝදනා කරනවා. ඒ හසන්ත සේසේන මහත්මා ඇතුළු ඒ පින්නත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පරලෝ යන්නට ඒදනු ඒ බිරිද කාංචනා සිරිසේන මහත්මයට ස පිතුමා සහසීයා ආච්චිලා ඇතුළු ඒ සසරේමීගේ සියලූම ඥාතීන්ටත් පුුණ්‍යානමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්නත් දායකත්තය ගෙන කටයුතු කරන හසන්ත සිරිසේන මහත්මා මේ උතුම් ධහර්ම මාර්ගයට ප්‍රතිපදාවට ප්‍රවේශ කරලමින් දාමත් කල්්‍යයාන මිත්‍ර සත්පුර්ෂේක් බවට පත්වන එතුමාගේමිය ගිය ඒ බිරිද කාංචනා සිරිසේන මහත්මයටත් පියතුමා සහ ඒසල ච්චි ඇතුළු සියලුම ඥාතීන්ටත් මේ වෙලා විදිිපින් අනෝ දංකරම ඒසියලු මදිනාටත් සෑම සල්ල නම හෙල්ල ම් ඥාතිවරේක් පින් බලාපොරත්වෙන වන ඒ හෑම සියලු ඥාති වර්ගේයාමත් මේ පින තමං කළලපිනක් මෙෙන්න් සතුටින් සාධනාධීෙන් අනමෝදංගුණු ලබත්වා ඒ ඥාතිී දුක සිට අන්දුකෙන් අත මිදේවා සැපක සිටි නම් සැපතුවත්තුවත් පඩාවර්ධනය කරගෙන අමාමහනිවනිින් සැනසේම පිනිසමේ කුසලයවූ හේතුප නිශ්‍රේම වේවා කියලා සාධහූ කියල ඥාතිීන්ට පින් අනමෝදන් කරන්න. එවගේම දායකත්තේ ගෙන කටයතු කරන ැනඩාවේ පදිංචි හසන්ත සිරිසේන මහත්මාටත් එවගේම කාන්ති සිරිසේන මෑණියන් දුමින්දු පුතනුවන් සහ ඒ චන්ද්‍ර බාපාටත් පුුණ්්‍යානමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවාඉතින් ඒ හැමදිනාටමත් අප විශේෂයෙන් පුුණ්්‍යාණමෝදනා කරනවා පින්නත් ඔ සෑම සියලු දිනාටත් නිදුක් නීරෝගී සූපත් බව චිරජීවන සම්පත්තිය කායික මානසික සැනසිල්ල උදාකරගන්නට මේ සියලු කුසල ශක්තිය උපනිශ්‍රේම වේවා කියලා සාධහූ කියලා හැම දෙනාම පිං අනමෝදන්වන්න ධර්මය තුළ හැම කෙනෙක්ම අප්‍රමාධී වන්න විශේෂයම සහිපත් කරලා තියෙනවා යහසන්තු මහත්මා ධර්මේයටයම කල තුමාගේ පිරිද ඒ මේ යන මොතේ දී පවා ඒතුම් ධර්ම මනසිකාරයෙහි නිරථව ධර්මය පිළිබඳවුම සාකච්ඡා කරමින් පසහු බවත් ඉති ඒ අපිට අපේ හිත සකස් කර ගැනීම තරම් වටිහාදයක් නැහැ නිසාබ හැමදිනාාම ඔබේසිීත සකස් කරගෙන තුම නිවැනිින් සැනසන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න හැමදිනාටම තෙරුවන් සන්නයි.